ලොක්කුස්ලාන් තරගාවලිය මේ වතාවේ හැම කණ්ඩායමකටම හැම කණ්ඩායමක්ම මුණගැහෙන්න අවස්ථාවක් ලැබෙනවා. අපිට මීළඟට මුණගැහෙන ප්‍රතිවාදියා තමයි කොදෙව් කණ්ඩායම. දකුණු අප්‍රිකාව, නව ශ්‍රීලන්තේ, එංගලන්තේ වගේ රටවල් එක්ක අපි පහුගිය කාලේ එක් දින තරඟ සෙල්ලම් කළත් කොදෙව් කණ්ඩායමේ අවසන් වතාවට අපි තරඟයකට සෙල්ලම් කරන්නේ 2016 අවුරුද්දේ නොවැම්බර් මාසයේදී. සිම්බාබ්වේවල තිබුණු ශ්‍රී ලංකා කොදෙව් සිම්බාබ්වේ තුන්කොන් තරගාවලියේ අවසන් තරඟය තමයි අපිත් කොදෙව්වොත් හමුණු අන්තිම අවස්ථාව. ඒ වතාවේ මොකද උනේ කියලා අපි මතක් කරලා බලමු. කාසිවාසී දින කොදෙව් කණ්ඩායම මුලින් පන්දුවට පහර දෙන අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන්නේ. පළවෙනි කඩුල්ල විදිහට කුසල් පෙරරා ලකුණු 7කට දැවී ගියත් අංක 3 ප්‍රතිකරුවා විදිහට එන දික්වැල්ල එක්ක එකතු වෙන ධනංජය සිල්වා පන්දු 60කදී ලකුණු 58ක් මේ තරඟේ ලබා ගන්න සමත් වෙනවා. පන්දු 106කදී දික්වැල්ල ලකුණු 94ක් ගනිද්දී ශ්‍රී ලංකා ඉනිමේ සුපිරි ඉනිම ක්‍රීඩා කරන කුසල් මෙන්දිස් ලකුණු 94ක් ගන්නේ පන්දු 73කදී 4 පහර 7කුත් 6 පහර 5කුත් එක්ක. මැදපිල ප්‍රතිකරුවෙක් විදිහට පිටියට එන නායක තරංග ලබා ගන්න ලකුණු 26ක් සජිත් පතිරණ ගන්න ලකුණු 24ත් එක්ක ශ්‍රී ලංකා ඉනිම පන්දු අර 50 අවසානයේ කියවෙන්නේ කඩුල්ල හතකට ලකුණු 230ක් විදියට. පන්දුවෙන් වැඩිම වැඩ පෙන්නන නායක හෝල්ඩර් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3ක් දවා ගන්න සමත් වෙනවා. ලකුණු 331ක ඉලක්කයක් හඹා යන පිටියට එන කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජොනතන් චාල්ස්, එවින් ලෙවිස් දෙන්න ලකුණු 63ක සම්බන්ධතාවයක් පැවැත්වුවත් ආරම්භක ප්‍රතිකරු ලෙවිස්ට අවශ්‍ය කරන විදිහේ සහයක් දෙන්න කොදෙව් මැදපෙළ සමත් වෙන්නේ නැහැ. අනිකන්තේ කඩුලු දෙවියද්දි තමන්ගේ කඩුල ආරක්ෂා කරගෙන සුපිරි ප්‍රහාරයක් දියත් කරන ලෙවිස් ලකුණු 148ක් ලබාගෙන දෙවියන්නේ කොදෙව් ඉනිමේ 6වෙනි කඩුල විදියට. ලෙවිස්ගේ ඉනිම 6 පහර 4කුත් 4 පහර 15කුත් අන්තර්ගත කරන්න මේ ප්‍රහාරාත්මක වමත් ප්‍රතිකරුවා සමත් වෙනවා. ලෙවිස්ගේ දෙවියාමත් එක්ක කොදෙව් ඉනිමේ වගකීම ගන්න ජේසන් හෝල්ඩර් නොදෙවි ලකුණු 45ක් ලබාගෙන ශ්‍රී ලංකාවට දැඩි සටනක් දුන්නත් නුවන් ප්‍රදීප් යවන අන්තිම පන්දුවාරයත් එක්ක ශ්‍රී ලංකාව සමත් වෙන්නේ තරඟයේ එක ලකුණකින් ජය ගන්න. අන්තිම පන්දුවාරයට කොදෙව් ජයග්‍රහණයට ලකුණු 10ක් ඉලක්ක වෙද්දී පිටියේ ඉන්නේ සුලේමාන් බෙන් එක්ක ජේසන් හෝල්ඩර්. දඟපන්දු යවන ක්‍රීඩක සුලේමාන් බෙන් තුන්වෙනි පන්දුවට එල්ල කරන 6 පහරත් එක්ක කොදෙව්වන්ට අන්තිම පන්දු තුනට ලකුණු 3ක ඉලක්කයක් එල්ල වෙන්නේ. හතරවෙනි පන්දුව ලකුණු නොදී යවන ප්‍රදීප් පස්වෙනි පන්දුවේදී සුලේමාන් බෙන් දවා ගැනීමත් එක්ක අවසාන පන්දුවට ජය ගන්න නම් ලකුණු 3ක් සම කරන්න නම් ලකුණු 2කුත් ඉලක්කයක් එල්ල වෙන්නේ කොදෙව්වන්ට. නුවන් ප්‍රදීප් යවන අන්තිම පන්දුව මැද ඉන්න කෙලින් යොක පන්දුවක් විදියට පතිත වෙද්දී හෝල්ඩර් සමත් වෙන්නේ එක ලකුණක් ගන්න විතරයි. ඒකත් එක්ක ශ්‍රී ලංකාවට තරඟයේ එක ලකුණක තියුණු ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙනවා. පන්දුවෙන් වැඩ පෙන්නන නුවන් කුලසේකරත් සුරංග ලක්මාලුත් කඩලු දෙක ගානේ දවා ගනිද්දී තරඟයේ වීරයා වෙන්නේ කුසල් මෙන්දිස්. ඔය තමයි අවසන් වතාවට කණ්ඩායම් දෙක හමු වෙන අවස්ථාවේ ඉරණම විසඳුණු හැටි. මේ වෙද්දී කණ්ඩායම් දෙකම ටිකක් අපි බලාගනිමු මේ පාර මොනවෙන් මොනව වෙයිද කියලා. ඔයාලට අනුමාන කරන්න පුළුවන්ද මොනව වෙයිද කියලා? මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.